හරි. එතකොට මං කිය කිය හිටියේ තේමා සිතියමක එක මාතෘකාවක් විතරනේ පෙන්නන්නේ. ඒ එක මාතෘකාවක් විතරක් පෙන්නන හින්දා ඒ ප්‍රදේශයේ තියෙන සමස්ත ලක්ෂණ පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගන්න බෑ. දැන් ඔයාලා හිතන්නකෝ ලංකාවේ තියෙන රබර් වගාව පෙන්නන සිතියම. නැත්තම් ලංකාවේ මාර්ග සිතියම කියලා ගමු. දැන් ලංකාවේ මාර්ග සිතියම දිහා බැලුවට ළමයි ඒකෙ පෙන්නන්නේ ලංකාවේ තියෙන ප්‍රධාන පාරවල් ටික විතරනේ. තියෙන හැම ජිප්‍රිය කරත්ත මාර්ගයක්ම පෙන්නනවා නෑ. හැබැයි බූලක්ෂණ සිතියම් වල පෙන්නනවද නැද්ද? පෙන්නනවා. මාර්ග ජාලයේ පෙන්නන තේමා සිතියම් උනාට ඒකෙ තියෙන හැම අප්‍රධාන මාර්ගයක්ම පෙන්නනවද නෑ. බූලක්ෂණ සිතියම් වල පෙන්නනවා කහපාටි හැම අප්‍රධාන මාර්ගයක්. ඒ වගේම මේ පාරවල් ටික හැදෙනකොට භූවිෂමතාවය කොහොමද බලපාලා තියෙන්නේ? ජල වහනය කොහොමද බලපාලා තියෙන්නේ? ස්වභාවික වෘක්ෂලතා කොහොමද බලපාලා තියෙන්නේ? ඒව පෙන්නනවද තේමා සිතියම්? පෙන්නන්නේ නැහැ. හැබැයි භූලක්ෂණ සිතියමේ ඒව පෙන්නනවනේ. අන්න එහෙනම් අනිවාර්යෙන්ම එක් මාතෘකාවක තොරතුරු විතරක් තේමා සිතියම පෙන්නන එකෙන් ඒ සමස්ත ප්‍රදේශයේ තියෙන ලක්ෂණ ගැන සිතියම බලන පුද්ගලයාට හරිය අවබෝධයක් ලැබෙන්නේ නැහැ. ඒක එහෙනම් ඒක අනිවාර්යෙන්ම තේමා සිතියමක තියෙන ප්‍රධාන අවශ්‍යතාවයක් බවට පත් වෙනවා. කට්ටුනේ නැහැ නේද? මං හිතේ කට්ටුටයි කියලා මිතින්නේ. හරි. එහෙනම් බුලක්ෂණ සිතියම් වල තියෙන වාසියක් වෙනවා භෞතික හා සංස්කෘතික යන සියලු ලක්ෂණ නිරූපණය කිරීම. ඒක වාසියක් බවට පත් වෙන්නේ මේ ලක්ෂණ වර්ග දෙකම පෙන්වන හින්දා සිතියම බලන මනුස්සයාට ඒ අදාළ ප්‍රදේශය පිළිබඳ හොඳ සුපිරි පට්ට පැහැදිලි අදහසක් ලබා ගන්න පුළුවන්. ඒක තේමා සිතියමේ අවාසිය බවට පත් වෙන්නේ තේමා සිතියමේ එක මාතෘකාවක තොරතුරු විතරයි පෙන්වන්නේ. එතකොට ඒ සිතියම බලන මනුස්සයාට අදාළ ප්‍රදේශයේ ඒ ලක්ෂණය ගැන විතරයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව අදාළ ප්‍රදේශයේ සම්පූර්ණ ලක්ෂණ ගැන තේරුම් ගන්න බෑ. සහ තේමා සිතියමින් පෙන්නන ඒ ලක්ෂණය ඒ විදිහට ව්‍යාප්ත වෙන්න අනිත් ලක්ෂණ බලපාලා තියෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න ලැබෙන්නේ නැහැ. ඒක ළමයි තේමා සිතියමක තියෙන අවාසියක් බවට පත් වෙනවා. ඊට පස්සේ බූලක්ෂණ සිතියමක තියෙන තුන්වෙනි වාසිය බවට පත් වෙනවා පැටවුනේ. පිහිටීම ඉතා නිවැරදිව දැක්වීම. බූලක්ෂණ සිතියමක පිහිටීම දක්වන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ළමයි බූලක්ෂණ සිතියමක පිහිටීම දක්වනවා නිරපේක්ෂ විදිහට. ඊට පස්සේක බූලක්ෂණ සිතියමක ඕනම ලක්ෂණයක් පෙන්නනවා සාපේක්ෂ විදිහට. හරි. නිරපේක්ෂ පිහිටීම කියන්නේ අක්ෂාංශ දේශාංශ පාවිච්චි කරලා පිහිටීම පෙන්නන එක. සාපේක්ෂ පිහිටීම කියන්නේ එක ලක්ෂණයකට සාපේක්ෂව තව ලක්ෂණයක් තියෙන විදිහ පෙන්නන එක. එතකොට හැම වෙලේම බූලක්ෂණ සිතියමක තියෙන ඕනෑම ලක්ෂණය නිරපේක්ෂ කියන සහ සාපේක්ෂ කියන ක්‍රම දෙකටම පෙන්නන හින්දා ඕනෑම ලක්ෂණයක පිහිටීම 100ට 100ක් නිවැරදිය. අනිවාර්යෙන් 100ට 100ක් නිවැරදි. ඒකට ළමයි පාවිතා කරනවානේ ගෝලීය ඛණ්ඩාංක සහ ජාතික ඛණ්ඩාංක කියලා වර්ගයක්. ගෝලීය ඛණ්ඩාංක කියන්නේ අක්ෂාංශ දේශාංශ, ජාතික ඛණ්ඩාංක කියන්නේ මොනවද කියලා මම ඔයාලට 150,000 සිතියම් පාඩම කරනකොට කියලා දීලා තියෙනවා. හරි. ඉතින් ඒ ක්‍රම දෙක පාවිච්චි කරන හින්දා මොකද වෙන්නේ? ඕනෑම ලක්ෂණයක් 100ට 100ක් නිවැරදි ළමයි. කිසිම ලක්ෂණයක් වැරදිවට ලක්මු කරලා නැහැ. දැන් ඔයාලට මේ තියෙන අනුරාධපුරේ පළගල කියන ප්‍රදේශයේ මේ සිතියම බැලුවොත් ඔයාලා මේ ප්‍රදේශයට ගිහිල්ලා බැලුවොත් හරියටම කඳු වැටියට සාපේක්ෂව තමයි මේ වැව තියෙන්නේ ළමයි. හරියටම මේකට සාපේක්ෂව.
මේ තියෙන තැන 100ට 100ක් හරි. කඳු වැටියේ සමෝච්චරේක සාමාන්‍යයෙන් කඳු වැටියේ හැඩය විහිදලා යන්නේ මෙහෙම තමයි. ආයි නිකන් ආතල් එක්කද මේ සමෝච්චරේක ඇඳලා නැහැ ළම. මේ සමෝච්චරේක බැලුවොත් ඔයාලට මෙතන පේනවද නැද්ද දන්නේ නැහැ. මේ සමෝච්චරේක මෙන්න මෙතන බලන්නකෝ. මේ මෙතන ඔයාලට පේනවද සමෝච්චරේකාවේ අමුතු හැඩයක් තියෙනවා මේ. මෙතන නිම්නයකුයි නෙරුවකුයි තියෙන්නේ. එහෙනම් මෙතන කැපී පෙනෙන නිම්නයක් සහ නෙරුවක් තියෙනවා. අනිත් තැන් වලට සාපේක්ෂව ඉතින් මේක මේ මෙතන අඳින මනුස්සයා නිකන් ආතල් එක්කට ඇඳපු එකක් නෙවෙයි තියෙන්නේ 100ට 100ක් ශේත්‍රයට ගිහිල්ලා මිනුම් කරලා තමයි මේ ඇඳලා තියෙන සමුච්චරේකව 100ට 100ක් ඕනෑම ලක්ෂණයක පිහිටීම නිවැරදි අන්න ඒක බූලක්ෂණ සිටියමක තියෙන ප්‍රයෝජන හැබැයි තේමා සිටියමක එහෙනම් තේමා සිටියමක ළමයි ලක්ෂණ වල පිහිටීම 100ට 100ක් නිවැරදිව දැක්වෙන්නේ නැත. එහෙමයි පොයින්ට් එක ලියන්නේ. ලක්ෂණ වල පිහිටීම 100ට 100ක් නිවැරදි නැත. ඔයාලා මේකට ලියුවොත් ලක්ෂණ නිවැරදිව පිහිටීම දැක්වීම සිදු නොකරේ කියලා ඔයාලා ලියන පොයින්ට් එක වැරදිය. ඇයි? ළමයි තේමා සිටියමක් වුණා සාමාන්‍ය වශයෙන් ලක්ෂණ ඒ තියෙන විදිහට ලකුණු කරනවද නැද්ද? ඒ තියෙන විදිහට ලකුණු කරනව ළමයි ඈ. මොකද සිටියමක් නේ. හැබැයි ප්‍රශ්නේ වෙන්නේ මොකද්ද? මෙයාගේ ලක්ෂණවල පිහිටීම 100ට 100ක් නිවැරදි වුණාට මෙයාගේ ලක්ෂණවල පිහිටීම 100ට 100ක් නිවැරදි නැහැ. සාමාන්‍ය වශයෙන් ලකුණු කරලා තියෙනවා. දැන් ලංකාවේ අපි හිතමුකෝ මධ්‍යස්ථාන කිහිපයක උෂ්ණත්වයන් අරගෙන ඔන්න අඳිනවා තේමා සිටීම. ඒ උෂ්ණත්වයන් අරගෙන තේමා සිටීම අඳිනකොට ඒක සමාන උෂ්ණත්වයන් තියෙන තැන් කිහිපයක් අරගෙන ඒක යා කරලා රේඛාවක් කියන. එච්චර. ඒ රේඛාවේ තියෙන හැම ලක්ෂයක් දිගේම උෂ්ණත්වයේ 100ට 100ක් නිවැරදිද? නෑ ළමයි. සමහර වෙලාවට කෑගල්ලේ තියෙන මධ්‍යස්ථානයට පස්සේ පිදුරු තලාගල මධ්‍යස්ථානයේ උෂ්ණත්වය ගන්න. එතකොට ඒ අතරමැද තියෙන නගරවල උෂ්ණත්වය අගයන් වැරදි වෙන්න පුළුවන්. කෑගල්ල, ගම්පොළ, නුවර, නුවරඑළිය කියන ඔය හැම එකේම උෂ්ණත්වය එක සමානයි කියලා කොච්චර අදහස වැරදි. නේ? එහෙනම් තේමා සිටියම් වල කිසිම වෙලාවක 100ට 100ක් නිවැරදිව ලක්ෂණ පෙන්වන්නේ නැහැ. එහෙනම් ඔන්න බූලක්ෂණ සිටියම් වල වාසි තුනක් සහ ඒ වාසි තුන තේමා සිටියම් වල අවාසි බවට පත් කරගන්න විදිය. බූලක්ෂණ වල පළවෙනි වාසිය සංවර්ධන කටයුතු සඳහා යොදාගන්නේ බූලක්ෂණ සිටියම්. එහෙනම් තේමා සිටියම් සංවර්ධන කටයුතු සඳහා කිසිම වෙලාවක භාවිතා කරන්න බෑ. ඒක යාගේ අවාසියක්. ඊට පස්සේ බූලක්ෂණ සිටියම් වල තියෙන දෙවෙනි වාසිය ගත්තොත් භෞතික හා සංස්කෘතික කියන ලක්ෂණ සියල්ලම බූලක්ෂණ සිටියමක පෙන්නනවා. නිවැරදි වර්ණ හා සංකේත භාවිතා කරමින්. එහෙනම් සිටියම බලන මනුස්සයාට ඒ ප්‍රදේශයේ තියෙන ලක්ෂණ ගැන හොඳ සුපිරි පට්ට අදහසක් ලබා ගන්න පුළුවන්. හැබැයි තේමා සිටියමක එක් මාතෘකාවක තොරතුරු විතරක් පෙන්වන හින්දා සමස්ත ප්‍රදේශය පිළිබඳ අදහසක් ලබා ගන්න බෑ. ඒ ලක්ෂණේ ගැන විතරයි අදහසක් ලබා ගන්න පුළුවන්. ඒක යාගේ ආවාසියක් බවට පත් වෙනවා. ඊට පස්සේ බූලක්ෂණ සිටියම් වල තියෙන තුන්වෙනි ප්‍රධාන වාසිය ඕනෑම ලක්ෂණයක පිහිටීම 100ට 100ක් නිවැරදිව දැක්වෙනවා. ගෝලීය ඛණ්ඩාංක මගින්, ජාතික ඛණ්ඩාංක මගින්, නිර්පේක්ෂ සහ සාපේක්ෂ කියන ක්‍රම දෙකටම පෙන්වන හින්දා ඕනෑම ලක්ෂණයක පිහිටීම 100ට 100ක් නිවැරදි. හැබැයි තේමා සිටියම් නිර්මාණය කරනකොට සාමාන්‍යයෙන් ඒ ලක්ෂණයේ තියෙන විදිහ ගැන බලලා ලකුණු කරන එක විතරක් කරන හින්දා අන්න තේමා සිටියම් වල කිසිම ලක්ෂණයක් 100ට 100ක් නිවැරදිව දැක්වෙන්නේ නැහැ. ඒක එහෙනම් එයාගේ ප්‍රධාන වාසියක් බවට පත් වෙනවා. හරි. ඔන්න මෙයාගේ වාසි මෙයාගේ අවාසි. දැන් ඊට පස්සේ ඊළඟ එක කතා කරොත් මේවා ඉතින් හෝ ගාලා දඩිබිඩි ගාලා ලියන්න යන්න එපා දැන් ඈ. ඇයි?
මං අද දවසේ ඔයාලට පන්ති උරුම ගමන්ම සම්පූර්ණ GIS GPS නෝට් එක ගෲප් එකට දානවා අතින් ලියා ගන්න තියෙන නෝට් එක ඒ නෝට් එක සම්පූර්ණයෙන් ලියා ගන්න. හරි. විභාග ප්‍රශ්න ටාගට් කරලා තමයි මේ නෝට් එක හදලා තියෙන්නේ. මේ නෝට් එකෙන් අවශ්‍ය ප්‍රශ්නෙට අවශ්‍ය උත්තරේ ගලපගන්නේ කොහොමද කියලා මම පාඩම ඉවරුනාට පස්සේ කියලා දෙන්නම්. හරි. ඉන්න දැන් බෝඩ් එකේ ලියන ඒවා දමාගෙන ලියන්න යන්න පපට උනේ. ආගෙන ඉන්න. දැන් එහෙනම් ඔන්න අපි කතා කරන්න යනවා බූලක්ෂණ සිටියම් වල අවාසි සහ තේමා සිටියම් වල වාසි. මේක අර කලින් කෙනාට වඩා ලේසියි ඈ. ඒ කියන්නේ බූලක්ෂණ සිටියම් වල වාසි වලට වඩා බූලක්ෂණ සිටියම් වල අවාසි ලේසි. තේමා සිටියම් වල අවාසි වලට වඩා තේමා සිටියම් වල වාසි ලේසි. හරි. බූලක්ෂණ සිටියමක තියෙන ප්‍රධානම අවාසිය වෙන්නේ මොකද්ද? ප්‍රධානම අවාසිය වෙන්නේ ළමයි භාවිතා කිරීම හා රැගෙන යාම අපහසු වීම. මේක තමයි බූලක්ෂණ සිටියම් වල තියෙන ප්‍රධානම අවාසිය. දැන් එකට 50,000 ලංකාවේ බූලක්ෂණ සිටියම ගත්තොත් ඒ බූලක්ෂණ සිටියම පැටවුනේ සෙන්ටිමීටර් 864ක් දිගයි ඈ. සෙන්ටිමීටර් 448ක් පළලයි. ඒ කියන්නේ මීටර් 8ක් දිගයි මීටර් 4ක් පළලයි. සම්පූර්ණ 150,000 ලංකාස් කියලා. එහෙම කියවට ඔයාලට කොච්චරද කියලා තේරෙන්නේ නැති වෙන්නේ. ඔයාලා ඉස්කෝලේ මේන් හෝල් එකක් තියෙන්නේ නැතිනේ. අන්න ඒ මේන් හෝල් එක තරම් ලොකුයි සම්පූර්ණ 150,000 මෙට්‍රික් සිටි. කවදාවත් ළමයි සම්පූර්ණ සිටියම එකපාර පාවිච්චි කරන්න පුළුවන්. එකපාර පාවිච්චි කරන්න බෑ ළමයි. කවදාවත් බෑ. එහෙනම් ඉතින් ග්‍රවුන්ඩ් එකට ගෙනිහිලා දිගෑරගෙන තමයි බලන්න වෙන්නේ. දැන් ඔයාලට ඔයාලගේ ඉස්කෝලේ භූගෝල විද්‍යාව උගන්වන ගුරුවරයා මේ තරමි සයිස් එකේ සම්පූර්ණ මෙට්‍රික් සිටියම දුන්නොත් නම් ඉස්කෝලේ එනකොට ගිනියන්න වෙන්නේ කරේ තියාගෙන බස් එකේ උඩ රැක් එකේ දාගෙන තමයි බැදලා ලනුවකින් එහෙම ගැට ගහලා ඉස්කෝලේට ගේන්නේ. ගෙනල්ලා පන්ති ඉන්න සේරම සෙට් එකේ සිටියම දිගාරින්න ගියා. මරා ගන්න වෙයි. පාවිච්චි කරන්න පුළුවන්ද? නෑ. අමාරු. විශාල පරිමාණයේ සිටියමක් හින්දා. ඒ වගේම දැන් මේ සිටියම කෑලි 92කට කඩලා තියනවා කියන්නේ අපි හොඳටම දන්නවනේ ළමයි. මේ කෑලි 92කිනුත් එක කෑල්ලක් කොච්චර විතර සයිස්ද? සෙන්ටිමීටර් 40ක් දිගයි සෙන්ටිමීටර් 25ක් පළලයි ඈ. මේ ඔයාලට පේන වයිට් බෝඩ් එක වගේ සයිස් ඒ කෑලි 92කින් එක කෑල්ල. ඒකවත් අඩුම තරමෙ ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔයාලට ඒ සිටියම් කෑල්ලක් දුන්නා නම් ඉස්කෝලේ ගිහිල්ලා නැත්තම් ටියුෂන් ක්ලාස් එකට ඇවිල්ලා ඒ සිටියම දිගහැරගෙන වැඩ කරන්න ගියොත් ටියුෂන් ක්ලාස් එකේ ඩෙස්ක් එක කොච්චර පොඩිද කියන්න දන්නවනේ ඔයා. ඒක තමයි මේ වයිට් බෝඩ් එක විතර දිගපළන සිටියමත් දිගහැරගෙන වැඩ කරන්න පුළුවන්. බෑ. ගෙදර ගේන්න ආපහු ගෙනියන්න උනො. දිගට රෝල් කරලා කිහිල්ල ගහගෙන තමයි යන්න වෙන්නේ. බෑග් එකේවත් දාගන්න බෑ. නේ. අන්න එහෙනම් පැටවුනේ හැම වෙලේම මෙට්‍රික් සිටියම් නැත්තම් බූලක්ෂණ සිටියම් භාවිතා කරන එක සහ රැගෙන යාම අපහසුයි. ඇයි ඒ? මෙට්‍රික් සිටියම් කියන්නේ නිශ්චිත පරිමාණයකට ඇඳලා තියෙන සිටියම්. ඒ සිටියම් විශාල පරිමාණයේ සිටියම්. ඒ විශාල පරිමාණයේ සිටියම් වෙන හින්දා කිසියම් එක ප්‍රදේශයක, ඒ කියන්නේ රටක, පළාතක, දිස්ත්‍රික්කයක වගේ අන්න එහෙම කිසියම් ප්‍රදේශයක තියෙන තොරතුරු එකපාර බලන්න බෑ. දැන් ඔයාලට ක්ලාස් වලදීම හම්බෙලා ඇති මේ වගේ මෙට්‍රික් සිටියම්. නේ? ඔයාලට හම්බුන ඔය කිසිම සිටියමක ළමයි අඩුම තරමේ සම්පූර්ණ සිටියම් ප්‍රදේශයේ පෙන්වන නගරයේ සම්පූර්ණයෙන්වත් නැහැ. නගරයක්වත් සම්පූර්ණයෙන් දක්වන්නේ නැහැ ළමයි. ප්‍රදේශය බල ප්‍රදේශ එක දිස්ත්‍රික්කයක් සම්පූර්ණයෙන් දක්වන මෙට්‍රික් සිටියමක් හම්බෙලා තියෙනවද ඔයාලට? එකක්වත් නැහැ ළමයි. ඇයි? විශාල පරිමාණයේ සිටියම්. එහෙනම් භාවිතා කිරීම සහ රැගෙන යාම අනිවාර්යෙන්ම අමාරුයි බූලක්ෂණ සිටියම් වල.
එහෙනම් ඒ අවාසිය තේමාසිකයම් වල වාසියක් බවට පත් වෙනවා. ඒ තමා භාවිතා කිරීම හා රැගෙන යාම පහසුයි. නේ මං ඔයාලට කියවනේ තේමාසිතියම් වැඩිපුරම තියෙන්නේ කොහෙද කියලා. කොහෙද තේමාසිතියම් වැඩිපුරම තියෙන්නේ? සිතියම් පොත. දැන් ඔය සිතියම් පොත පාවිච්චි කරන එක අමාරුයිද? ක්ලාස් යනකොට ගෙනියන්න, ඉස්කෝලේ යනකොට ගෙනියන්න බැයිද? අමාරුයිද? දැන් මේ වෙලාවෙ උඹලට කියවල ලෝක සිතියම් පොතක් තියෙනවා නම් දිග අරගෙන බලපල්ලා මේ ලක්ෂණේ තියෙන තැන කියලා යසාගේට දිග අරගෙන බලන්න පුළුවන්. නේ? එහෙනම් ළමයි හැම වෙලෙම තේමාසිතියම් කියන්නේ කුඩා පරිමාණයේ සිතියම්. හොඳට තේරුම් ගන්න. බූ ලක්ෂණ සිතියම් කියන්නේ විශාල පරිමාණයේ සිතියම්. තේමාසිතියම් කියන්නේ කුඩා පරිමාණයේ සිතියම්. මෙතන පරිමාණයේ කියනකොට අදහස් කරන්නේ තියන අගේ නෙවෙයි. ඒක හොඳට තේරුම් ගන්න. ඒ කියන්නේ බූ ලක්ෂණ සිතියම් වල පරිමාණය 150,000. පාලගාව ලෝක සිටියමක් විතර තියෙනවා නම් අරගෙන බලන්න ලෝක සිටියමේ පරිමාණය ඇත්තේ 100,000 විතර පරිමාණය ඇත්තේ. එතකොට පරිමාණ අගය බලනකොට මෙයාගේ අගය පොඩි, මෙයාගේ අගය වැඩි. අපි හොඳටම දන්නවානේ සිටියම් විශාලණය හා සංකෝචනය කියන එක යටතේ පරිමාණය පොඩි වෙන්න සිටියම ලොකු වෙනවා. පරිමාණය ලොකු වෙන්න සිටියම පොඩි වෙනවා. නේ? එහෙනම් අනිවාර්යම බූ ලක්ෂණ සිතියම් කියන්නේ විශාල ප්‍රමාණයේ සිතියම්. තේමා සිතියම් කියන්නේ කුඩා ප්‍රමාණයේ සිතියම්. ඒ කුඩා ප්‍රමාණයේ සිතියම් වෙන හින්දා අනිවාර්යයෙන්ම තේමා සිතියම් එදිනෙදා ජීවිතේදී රැගෙන යන්නත් පහසුයි, භාවිතා කරන්නත් පහසුයි, අධ්‍යන කටයුතු, පරීක්ෂණ කටයුතු, ගවේෂණ කටයුතු කියන දේවල් වලට ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන්කම ලැබේ. තේමාසිතිය. හරි. ඊට පස්සේ ඊළඟ දේ. බූ ලක්ෂණ සිටියමක තියෙන ඊළඟ ප්‍රධානම අවාසිය බවට පත් වෙන්නේ බූ ලක්ෂණ සිටියම බලලා තොරතුරු අවබෝධ කරගන්න නම් සුවිශේෂී දැනුම තියෙන්න ඕන. පැවතිය යුතුයි. ඔවුන් දැන් ඔයාලා මේ මෙට්‍රික් සිටියම භූගෝල විද්‍යාව කරන්නේ නැති ඔයාලගේ යාළුවෙකුට ගෙනහිල්ලා දීලා අහනවා මචං මේ කහපාටින් තියෙන්නේ මොනවද, මේ කහපාට ඉරිවලින් තියෙන්නේ මොනවද, රතුපාට ඉරිවලින් තියෙන්නේ මොනවද, ඊට පස්සේ මෙතන මේ ගිනි සිලුවක් වගේ තියෙන සංකේතයෙන් පෙන්වන්නේ මොකද්ද? ඒක කියලා හුවම් ඌකේ පෙට්‍රෝසෙඩ්යක් කියලා. ගිනි සිලුවක් වගේ පෙන්වනකොට. ඇයි ඉතින් අපි දන්නේ ගිනි සිලුව රතු පාටේ තියෙන පෙට්‍රෝසෙඩ් වලනේ සාමාන්‍ය මිනිස්සු දන්නේ. හැබැයි භූගෝල විද්‍යාවට අනුව ඒක පහසල ළම. එහෙනම් හැමෝටම මෙට්‍රික් සිතියම් භාවිතා කරන්න බෑ ළම අයියේ. මෙට්‍රික් සිතියමක් හම්බුන පළියට ඒ සිතියම දිහා බලලා ඒකේ තියෙන තොරතුරු ගැන හොඳ අවබෝධයක් ගන්න හැමෝටම බෑ. අදාළ සංකේත ගැන, අදාළ වර්ණ ගැන, අදාළ දිශාවන් ගැන, සමෝච්ච රේඛා අගයන් ගැන, සමෝච්ච රේඛා විහිදීම ගැන සුවිශේෂී දැනුමක් තියෙන්න ඕන. මේ මෙට්‍රික් සිටියමක් දීලා මචං ඕකේ උත්තර බෑවුම තියෙන්නේ කොහෙද, අවතල බෑවුම තියෙන්නේ කොහෙද කියලා අහුව උඹේ කියලා නවත්තයිනි. නේ? සූචකයේ තිබ්බට බෑවල් ලියෝ. ඒ කියන්නේ සමහරව සූචකයක් තියෙන එකේ තේරුමවත් දන්නේ නැහැ. දැන් ඔයාලා ගත්තොත් ඔයාලා තවල්කොම කිව්වොත් සූචකයේ තියෙන සමහර ලක්ෂණ හරියට දන්නේ නැහැ. මම අර මෙට්‍රික් සිතියම් පාඩම කරනකොට ඔයාලට කියලා දුන්නා මතකද? වෙනත් වැවිලි වලට තියෙන ලක්ෂණේ කොහොමද තියෙන්නේ කියලා. සාමාන්‍ය භූගෝල විද්‍යාව කරන එමු පවා හිතාගෙන ඉන්නේ ආ කහ පාට පසුබිමේ කොළ පාට රවුම. එහෙම හැබැයි ඒ ලක්ෂණේ සූම් කරලා පෙන්වුවා මං සූචකය කොහොමද තිබ්බේ? කොළපාට රවුමක්ද තිබ්බේ? කොළපාට තරුවක් වගේ එකක් තිබ්බේ. මැද හිස් මැද කහපාට තිබ්බේ. වටේ තමා කොළපාට තිබ්බේ. සූචකයක් තිබ්බටමත් බෑ මල්ලියේ. සුවිශේෂී දැනුමක් අනිවාර්යෙන් තියෙන්න ඕන.
එහෙම නැතුව පාවිච්චි කරන්න බෑ. පරිමාණය ගැන එකට 50,000 පරිමාණය ගැන හොඳ දැනුමක් තියෙන්න බෑ. ආ සෙන්ටිමීටර් දෙකක් මැන්නහම මේකෙන් කිලෝමීටරක් පින්න. දැන් භූගෝල විද්‍යාව කරන උන් ඇරෙන්න අනිත් උන් දන්නවද? මේ මෙට්‍රික් සිටියම වල සෙන්ටිමීටර් දෙකක් මැන්නහම කිලෝමීටරක් පින්නනවා කිය. දන්නේ නැහෙනි. කොටින්ම කියනවා නම් භූගෝල විද්‍යාව කරන උන් ඇරෙන්න අනිත් උන් දන්නේ නැහැ ළමයි කවදාවත් මේ ලෝකේ 100% නිවැරදි ලෝක සිටියමක් අඳින්න බෑ කිය. සමහර වෙලාවට ඔයාලා දන්නවද නැද්ද දන්නේ නැහැ. කවදාවත් අඳින්න පුළුවන්ද? මේ ලෝකේ තාක්ෂණයේ කොච්චර දියුණුවක් කවදාවත් කිසිම පුද්ගලයෙකුට ලෝක සිටියමක් 100% නිවැරදිව අඳින්න බෑ. ආදර්ශ ලෝක ගෝලයක්ද ළමයි? Google Map එකෙන්ම තියෙන. ඒකේ රවුමනේ තියෙන. රවුම නිවැරදි. සිටියම කියන්නේ කොළේ අඳින එකක් ඈ. ඒ රවුම නෙවෙයි. කොළේක කීයටවල් ළමයි කවදාවත් සිටියමක් 100% නිවැරදිව අඳින්න බෑ. අනිත් එක අපේ පෘථුවියේ කවදාවත් 100% නිවැරදිව සිටියන් ගත කරන්න බෑ. ආදර්ශ ලෝක ගෝලයේ වුණත් 100% නිවැරදිව සිටියන් ගත කරන්න බෑ. ඇයි ඒ? ඔයාලා හලලා තියෙන පැටවුනේ පෘථුවි ඉලිප්සීය ග්‍රහලෝකයක් කියලා. නේ? ඉස්සරෝම කිව්වා උක රොටි තැටියක් වගේ කියලා. සමහර වෙලාවට එහෙම රොටි තැටියක් වගේ කියලා කිව්වම ඔයාලට ඉතින් අයියෝ ඒ කාලේ හිටපු උන්ට එන මඤ්ඤන්නේ ලෝකේ රොටි තැටියක් වගේද කියලා. ඒක හරි ළමයි ඈ. වැරදි නෑ. බූරූප පාඩමේ ඉගෙන ගන්නවා නේද? ලෝකයේ සේරම මහද්වීප කොටස් එකතු වෙලා තනි පැන්ජියාව කියලා මහද්වීපයක් හැදිලා තිබ්බා කියලා. එතකොට පැන්ජියා මහද්වීපයේ තනියෙන් තිබ්බනම් වටේ තිබ්බේ තනි ක්‍රම සාගරෙනි. එතකොට මේ මිනිසුන්ට මහද්වීප හතක් තිබ්බේ නෑ ළමයි ඈ. එක මහද්වීපයයි තිබ්බේ. ඒ සම්පූර්ණ මහද්වීපය අන්න ළමයි සිටියන් ගත කරාම වටේ තියෙන සාගරේ. ඔව් රොටි තැටියක් වගේ තමයි. මේ මිනිසුන්ට සිටියම වුණුනේ. මේ මිනිසුන්ට ලෝකේ රවුම්ද නැද්ද කියන එක අදාළු නෑ. භූගෝල විද්‍යාව ඔයාලා කරන්නේ හිතනවා නම් ඒ කතන්දර වැරදි කියලා. දැන් තේරුම් ගන්න ඔයාලා එහෙම හිතන් හිටපු විදිය කොච්චර වැරදිද. උළමයි අර පැන්ජියා විදියට සේරම මහද්වීප කොටස් එකතු වෙලා තියෙන කොට තනි ගොඩ බිමයිනේ තිබ්බේ. ඉතින් රොටි තැටියක් වගේ තමයි. දැන්නේ මහද්වීප කොටස් එක එක පැති වලට පාවෙලා ගිහිල්ලා තියෙන. ඒ වගේම පෘථුවිය ග්‍රහලෝකයේ රවුම් ළමයි ඈ. හැබැයි හඳේ බලපෑම හින්දා ඇතිවෙනවා වඩදිය බාදිය කියලා එකක්. අන්නේ වඩදිය බාදිය හින්දා තමයි පෘථුවි ඉලිප්සිය ග්‍රහලෝකයක් වෙන්නේ. දල වශයෙන් නිකන් සාමාන්‍ය දැනුමට මේ කියන්නේ ඈ. හරි. මේවා ගොඩක් වෙලාවට ඔයාලා දන්නේ නැහැ, අහන්නේ නැහැ. ඒ හින්දා තමයි භූගෝල විද්‍යාව එපා වෙන්නේ ඔයාලට. මේ දේවල් දන්නවා නම් ඔයාලා තේරුම් ගන්නේ භූගෝල විද්‍යාව කියන්නේ කොච්චර සුපිරි සබ්ජෙක්ට් එකක්ද කියලා. හරිද? අපි හිතමු මේන් පෘථුවිය කියලා. දැන් මේ පැත්තෙන් හඳ පායනකොට මොකද වෙන්නේ? ඒ හඳ පායන පැත්තට ළමයි සාගරයේ වතුර වැඩිපුර ඇදිලා යනවා. ඊට පස්සේ අපි හිතමුකෝ හඳ ඔන්න මේ පැත්තෙන් වැඩිපුර පායනවා කියලා. පෘථුවිය කැරකෙනවා. එතකොට මොකද වෙන්නේ? අන්නේ හඳ වැඩිපුර පායන පැත්ත හඳ පායන පැත්තට සාගරය ඇදිලා යනවා. එහෙනම් හැම වෙලෙම පෘථුවිය කියන ග්‍රහලෝකයේ ඉලිප්සිය ගතියකින් යුක්ත වෙනවා. හඳ යන පැත්තට සාගරය යනවා ළමයි. එතකොට සමහර කාලෙක මොකද වෙන්නේ? සමහර කාලෙක නෙමෙයි. මේකම දවසේ වුණා. උදේ වරුවේ ගොඩබිම වැඩිපුර පේනවා, රෑ වෙනකොට ගොඩබිම අඩුවෙන් පේනවා. දැන් ඔක සමකාසන්න වෙන්න අපිට එච්චර දැනෙන්නේ නැහැ. ඇයි? අපිට ළමයි උදේ රස්නෙ වැඩි, දවල් රස්නෙ වැඩිනේ. හැබැයි ග්ලැසියර් ප්‍රදේශවල ඉන්න මිනිස්සුන්ට මොකද වෙන්නේ? බෙන්න උදේට බලනකොට ළමයි සම්පූර්ණයෙන් ගොඩබිම යට වෙයි. රෑට බලනකොට මොකද වෙන්නේ? දැන් බෝට්ටු එහෙම හොඳට නවත්තලා තියෙනවා. රෑට බලනකොට මොකද වෙන්නේ? අන්න මුහුද යට ගිහින්. බෝට්ටු නවත්තුපු තැන් වල මුහුද නැහැ. බොඩවි. YouTube එකේ එහෙම ගිහිල්ලා බලන්න, ඉන්ටර්නෙට් එකේ ගිහිල්ලා බලන්න. මම ඔය කියන කතා ඇත්තද නැද්ද කියලා. ඉතින් ළමයි මොකද වෙන්නේ? පෘථුවිය කීයටවත් 100% නිවැරදිව සිටියන් ගත කරන්න බෑ ළමයි කවදාවත්. ඔන්න ඔය හේතු කාරණේ හින්දා. මොකද මේ සමකාසන්න ප්‍රදේශවල එක මට්ටමක සාගරයේ තිබ්බට ද්‍රව ප්‍රදේශවල සාගරයේ උස මට්ටම උදේ දවල් රැයට වෙනස් වෙනවා. ඒකත් එක්ක උදේට පේන ගොඩබිම් ප්‍රමාණය නෙවෙයි රැයට පේන. ඉතින් සිටියන් ගත කරන්නේ කොහොමද කියලා කොහොම හරියට. එහෙමයි ඈ. එන්න කවදාවත් ළමයි ලෝක සිටියමක පෘථුවිය කියන ග්‍රහලෝකය සිටියන් ගත කරන්න බෑ. ඔයාලා සිලබස් වල නෑ. අපේ සිලබස් වල තිබ්බ ප්‍රක්ෂේපණ කියලා පාඩමක්. ඒ ප්‍රක්ෂේපණ කියන පාඩමේ උගන්වනවා ළමයි ලෝකයේ එක එක සිටියන් නිර්මාණය වෙන විදිහ ගැන. නිර්මාණය කරලා තියෙන විදිය ගැන.
දැන් ඔයාලා ඔය පාවිච්චි කරන සාමාන්‍ය සිතීම තියෙන. ඒ සිතීමේ බලන්න. ඒකට මර්කේටර් ප්‍රක්ෂේපණය කියලා කියනවා. සමකයේ ඉඳන් ද්‍රව ප්‍රදේශ වලට යන්න යන්න අක්ෂාංශ අතර පරතර වැඩි වෙනවා. 0.20 අතර තියෙන පරතරයට වඩා 20.40 අතර පරතරය වැඩි. 20.40 අතර තියෙන පරතරයට වඩා 40.60 අතර පරතරය වැඩි. 40.60 අතර තියෙන පරතරයට වඩා 60.80 අතර තියෙන පරතරය වැඩි. ඒ පරතරයේ උඩට යන්න යන්න ලොකු වෙන්න උඩ තියෙන ප්‍රදේශ විශාල කරලා පෙන්නනවා. ඒකනේ ළමයි ඕස්ට්‍රේලියාවට වඩා ග්‍රීන්ලන්තයේ පට්ට ලොකු ලෝක සිටියෙ. හැබැයි ග්‍රීන්ලන්තයේ දූපතක් නැහැ. ඕස්ට්‍රේලියාව මාද්දී. මොනෙහි හේතු කාරණයින්ද? එතකොට ඒක එක ටෙක්නික් පාවිච්චි කරලා ළමයි ලෝක සිටියන් ඇඳලා තියෙනවා. ඒවට අපි කියනවා ප්‍රක්ෂේපණ කියලා. ඒකම නැතුව කවදාවත් අපේ පෘථිවිය ළමයි 100%ක් නිවැරදිව සිටියමක දක්වන්න බෑ. සාමාන්‍ය දැනුමට දෙයක් කියේ භූගෝල විද්‍යාවනේ කරන්නේ. ඔය වගේ දේවල් දැනගනින්න ඇයි අනිත් සබ්ජෙක්ට් කරන අයට ළමයි ඔයාලව ළමයි අසරණ කරන්න බෑ කවදාවත්. ඒක හොඳට තේරුම් ගන්න. කවදාවත් අසරණ කරන්න බෑ. දැන් ඔය වගේ දේවල් අනිත් උ හීනකින්වත් හිතන දේවල් නෑ. ඔයාලා දන්නවද නැද්ද දන්නේ නෑ. මම ඒක කලින් කියලාද? අහසයි පොළොවයි එකට ගෑවෙනවා වගේ පේන තැන සිටිය. ඔව් ඒක මම දන්නවා. අහසයි පොළොවයි එකට ගෑවෙනවා වගේ පේන තැන. ඔයාලා ගෝල් ෆේස් එකට ගියොත් අහස වෙනම් පේනවා. මුහුද නැති තියෙන්නේ. මුහුද වෙනම් පේනවා. වෙන් වෙන සීමාව හොඳට පේනවා. මෙතනින් වෙන් වෙනවා. හැබැයි ළමයි ඇටකාමා කාන්තාරයේ තියෙනවා ලෝකේ ලොකුම වීදුරුව. ලුණුලේ වාය නිර්මාණය කරලා තියෙන ස්වභාව ධර්ම. එතෙන්ට ගියාට පස්සේ අහසයි පොළොවයි වෙන් වෙනව පේන්නේ නැහැ. මිනිස්සෙක් එතනට ගිහිලා ඒ ලුණුලා ලේවායි ඇවිදගෙන යනවා නම් ඒකත් බලාගෙන ඉන්නේ කාට පේන්නේ? මේක අහසේ ඇවිදිනවා වගේ. එහෙමයි ලෝකය. තාම ලෝකේ කිසිම භාෂාවක වචනයක් නැහැ අහසයි අහසයි ගෑවෙනව වගේ පේන තැනට කියන වචනයක්. පුළුවන් නම් මට හොයලා පෙන්නන්න බෑ. ලෝකේ එකම එක භාෂාවක වන්නේ අහසයි පොළොවයි ගෑවෙනව වගේ පේන තැනට කියන සිටිජේ කියන වචනේ තියෙනවා. හොරයිසන් කියන වචනේ තියෙනවා. ඒක මම දන්නවා. අහසයි අහසයි ගෑවෙනව වගේ පේන තැනට වචනයක් නෑ ළමයි. ස්වභාව ධර්මය හදපු දේවල් නේ. YouTube එකට ගිහිල්ලා බලන්න. ඕන නම් සර්ච් කරන්න ඔයාලා ගහන්න. Atacama desert world largest class කියලා හරි ඔහොම ගහන්න. ඔයාලට සාමාන්‍ය සරල තේරුමකින් කිව්වේ. එතකොට ඔයාලට පෙන්නයි. ඒකල බලන්න මේ වීඩියෝ එක කොහොමද කියලා. ඇත්තද නැතිද කියලා. හරියට ඉගෙන ගන්නilla පට. හරි. එතකොට අන්න ඔයාලට වෙනවද? එහෙනම් බූලක්ෂණ සිටියමක් ළමයි සාමාන්‍ය මිනිස්සෙකුට බලලා තේරුම් ගන්න බෑ. සංකේත ගැන, සූචක ගැන, ඒ පරිමාණයන් ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඔයාලා දන්නවද මේ හැම මෙට්‍රික් සිටියමකම ළමයි මේ දක්වන ප්‍රධාන මාර්ග ඇඳලා තියෙන්නේ සාමාන්‍යයෙන් මිලිමීටර් 2ක විතර පරතරයට. ඇයි මිලිමීටර් 2ක පරතරයට ඇඳලා තියෙන්නේ? සෙන්ටිමීටර් 2ක් කියන්නේ කිලෝමීටරයක් නම් මිලිමීටර් 2ක් කියන්නේ මීටර් 100ක් ඈ. එතකොට බලන්න මීටර් 100ක පරතරයක් පේන්න තමයි මේ මෙට්‍රික් සිටියම් වල ප්‍රධාන පාරවල් ඇඳලා තියෙන්නේ. අද වෙනකන් සමහර වෙලාවට දැනගෙන ඉන්න නැතුව. ආතල් එකට නෙවෙයි ළමයි. ඉතින් ඒ දැනුම මේ ලෝකේ ඉන්න හැම මිනිස්සෙක් ගාවම තියෙනවද? නැහැ. එහෙනම් බූලක්ෂණ සිටියමත් දිහා බලලා ඒ කරුණු තේරුම් ගන්න නම් ඒකට අවශ්‍ය වෙන සුවිශේෂී දැනුමක් තියෙන්න ඕන. ඒක අවාසියක් නේ. හැම එකකටම පාවිච්චි කරන්න බෑ කියන්නේ. කොච්චර අවාසියද? මේ ලෝකේ මිනිස්සු ඉන්නවා බිලියන 8ක්. මේ ළඟදී උනේ මේ අවුරුදු දෙකේ පේපර් එකේ තියෙන පුළුවන් සමහර වෙලාවට ලෝක ජනසංඛ්‍යාව කියලා දීලා 7.7යි 7.9යි කියලා. ළමයි ඕක සාමාන්‍ය මතක තියාගෙන ඉන්නේ 7.9යි කියලා. හැබැයි මතක තියාගන්න දැන් බිලියන 8ක් වෙලා ඉන්නේ. බිලියන 8න් ඔය ගැන දන්නේ කී දෙනා? අනිත් උන්ට පාවිච්චි කරන්න බෑ. අන්න එහෙනම් ඒක ප්‍රධාන වාසියක්. ඒක ළමයි තේමා සිටියමක ප්‍රධාන වාසියක් බවට පත් වෙනවා. ඒ කොහොමද? පහසුවෙන් සිටියමේ පවතින තොරතුරු තේරුම් ගත හැකි වීම ඕනම මිනිසෙකුට පුළුවන්. දැන් මේ මෙට්‍රික් සිටියම මොන්ටිසෝරි එකෙකුට ගෙනහිල්ලා ඇහුවොත් මේක මොකද්ද කියලා? ඌ දන්නවද මේක මෙට්‍රික් සිටියමක් කියලා කියන්නේ? නෑ. අවුරුදු 70ක 80ක ආච්චි අම්මා කෙනෙකුට 100ක උඩ ගෙනහිල්ලා මේ සිටියම් පෙන්නලා 100 මේ සිටියම් මොකද්ද කියලා ඇහුවා?
මිට්‍රික් සිතියමක් කියන්න දන්නව ඇතිද? නෑ. හැබැයි ළමයි ලංකා සිතියමක් අරගෙන පොඩි එකෙකුට පෙන්නලා ඇහුවා. මේක කොහි සිතියමද කියලා. ඌ කියනවා ඌ පෙන්නන්නේ ඇමරිකාවේ සිතියම කියලා කියනවා. නෑනේ ඌ කියනවානේ දැක්ක ගමන් මේ ලංකා සිතියම මේ ලෝක සිතියම කියලා. ඉතින් හිස්ව තියෙන කිසිම දෙයක් ලකුණු කරලා නැති ලංකා සිතියම ලෝක සිතියම ඒත් තේමා සිතියමක් කියලා. ඔයාලා ওই බුක් ෂොප් එකකින් ගිහිල්ලා ගන්න. බලන්නකෝ ඒ සිතියමේ නම ගහලා තියෙනවද නැති කියලා. ශ්‍රී ලංකා සිතියමේ ගහලා තියෙනවා ශ්‍රී ලංකා කියන නම. ලෝක සිතියමේ ගහලා තියෙනවා වර්ල්ඩ් මැප් කියන නම. සිතියමක් නම් මාතෘකාවක් තිබිය යුතුමයි. තියෙනවද නැද්ද? තියෙනවනේ. පරිමාණේ ලියලා තියෙනවද නැද්ද? ලියලා තියෙනවා. එතකොට හිස්ව තියෙන ලංකා සිතියම කියන්නේ හිස්ව තියෙන ලෝක සිතියම කියන්නේ තේමා සිතියම් දෙකක් ළමයි. බලපු ගමන් තේරුම් ගන්න පුළුවන්ද බැයි? පුළුවන්. ලංකා සිතියමක් කියලා හිතමුකෝ. ලංකා සිතියමේ වෙන්න රබර් වගාව ලකුණු කරලා තියෙන ප්‍රදේශ ටික තියෙනවා. ඒක තේමා සිතියම. සිතියම බලපු ගමන් කියන්න පුළුවන් අප්පට සිරි. ලංකාවේ රබර් වගාව තියෙන මෙන්න මේ තෙක් කලාපයට වෙන්න. වියලි කලාපයේ රබර් වගාව නැහැ. ඕනම එකෙක්ට මාතෘකාව දිහා බලලා කියන්න පුළුවන්. නේ? එහෙනම් පැටවුනේ තේමා සිතියම් වල තියෙන ප්‍රධානම වාසිය බවට පත් වෙනවා. තේමා සිතියම් හැම වෙලෙම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. ඕනෑම පුද්ගලයෙකුට තේමා සිතියම් භාවිතා කරන්න පුළුවන්. හැබැයි බූ ලක්ෂණ සිතියම් එහෙම නැහැ. අන්න ඒක තේමා සිතියමක තියෙන තවත් ප්‍රධාන වාසියක් බවට පත් වෙනවා. පොඩ්ඩක් විනාඩියක් දෙන්න ඕම. හරි. ඊට පස්සේ ඔයාලට කීවේ පහසුවෙන් සිතියම්. හා සිතියමේ තොරතුරු පහසුවෙන් දක්වන්න පුළුවන්. බූ ලක්ෂණ සිතියමක එහෙම බෑ තේරුම් ගන්න විශේෂ දැනුමක් ඕන කියන එක. ඊට පස්සේ ආය ළමයි මේ බූ ලක්ෂණ සිතියමක තියෙන ප්‍රධාන අවාසියක් ගත්තොත් අපි මොකක්ද ප්‍රධාන අවාසියක් සහ තේමා සිතියමක ඒක ප්‍රධාන වාසියක් වෙන දෙයක් විදිහට ගත්තොත් බූ ලක්ෂණ සිතියම් වල තෝරාගත් නිශ්චිත මෙයාගේ අවාසියක් අරයාගේ වාසියක් නේ. සෝරි මයි මිස්ටේක්. භාවිතා කිරීම හරගෙන යාම අපසු වීම සුවිශේෂී දැනුමක් පැවතිය යුතුයිම. ඊළඟට බූ ලක්ෂණ සිතියමක තවත් තියෙන ප්‍රධානම අවාසියක් බවට පත් වෙනවා පරිමාණය පිළිබඳ මනා දැනුමක් තියෙන්න ඕන. අනිවාර්යෙන් බූ ලක්ෂණ සිතියම් වල 150,000 මම ඉස්සෙල්ලා කිව්වේ 150,000 නම් ඒ තියෙන එකේ තේරුමක් තියෙනවා ළමයි. මෙට්‍රික් සිතියම බලන හැම වෙලාවකම 150,000 සිතියමේ අවබෝධය තියෙන්න ඕන ළමයි. දැන් මේ සිතියමේ කඳු කොටස ගම්මුකෝ. මේ කඳු කොටසේ පළල මං අඩි රූලක් තියලා මයින්කොට මට ආවේ සෙන්ටිමීටර 3යි නා. ඒ කියන්නේ මේ කඳු කොටස කිලෝමීටර 1ක්මාරක් පළලයි. ඒ වගේම මේ සිතියමේ මේ කඳු කොටසේ දිග සෙන්ටිමීටර 10ක් ආව. ඒකේ අදහස වෙන්නේ ඒ කඳු කොටස කිලෝමීටර 2ක්මාරක් දිගයි. සෙන්ටිමීටර 5ක්ද කියන්නේ ඇති. එම් වෙන්න තියෙන්නේ සෙන්ටිමීටර 5 දිගයි කියන්නේ කිලෝමීටර 2ක්මාරක් දිගයි. හරියටම පරිමාණය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. හැබැයි තේමා සිටියමක එහෙම නෑ ළමයි. පරිමාණය ගැන නිශ්චිත අවබෝධයක් තිබීම අවශ්‍ය වෙන්නේ නෑ. දැන් ලංකාවේ භූ විෂමතා සිටියමක් ඇඳලා තියෙනවා නේ. ඒ ලංකාවේ භූ විෂමතා සිටියමේ ඔයාලට බෝඩ් එකේ පෙන්නතු ඇති. කමක් නෑ ගණන් ගන්න එපා. භූ ලක්ෂණ සිටියමක් ඇඳලා තියෙනවා කියලා හිතමු.
මේක ළමයි මැද පෙන්වනවා මධ්‍යම කඳුකර කොටස. මේ හරිය පෙන්වනවා සබරගමු කඳු වැටි කොටස. ඊට පස්සේ පෙන්වනවා උන්න අභ්‍යන්තර දැන් තලාව. ඊට පස්සේ පෙන්වනවා වෙරළ බඩ තැන්න. භූවිෂමතාවය පෙන්වලා තියෙන්නේ මේක. අරකෙත් මං අර පෙන්වුවා කඳු කොටස කියන්නේ භූවිෂමතාව. දැන් මේකේ මධ්‍යම කඳුකරේ මෙච්චර සයිස්. මැනගන්න ඕන. ඕනේ නැහැ නේද? මේකේ පරිමාණය ගැන තේරුමක් එකයි නැතත් එකයි. ඔයාලා බුක් ෂොප් එකෙන් ගන්න ලෝක සිටියේ මේ ලංකා සිටියේ මේ පරිමාණය මේ වෙනකම් බලලා තියනවද එක පාරක්වත්? ওই සිටියේ යට තියෙන පරිමාණය කීයද? මේක කොච්චර පරිමාණයකට ඇඳලා තියෙන්නේ? නැහැ. හැබැයි මේ වෙනකම් ලෝක සිටිය ලකුණු කරා. ලංකා සිටිය ලකුණු කරාද නැද? ලකුණු කරා. එහෙනම් ළමයි තේමා සිටියම් පාවිච්චි කරනකොට තේමා සිටියමකින් දක්වන පරිමාණය ගැන හොඳ පුළුල් අවබෝධයක් තිබීම අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. සිටියමේ තියෙන තොරතුරු විතරක් තේරුම් ගන්න පුළුවන් නම් වැඩේ ගොඩ. හැබැයි බූලක්ෂණ සිටියමක එහෙම බෑ. බූලක්ෂණ සිටියමක අනිත් මොනව නැතත් සංකේත ගැන දන්නේ නැති වුණා. නිල් පාටින් තිබ්බොත් වැව, කොළ පාටින් තිබ්බොත් කුඹුරු යායක් කියලා සාමාන්‍යයෙන් හරි කියන්න පුළුවන්. හැබැයි පරිමාණය ගැන පුතේ 100ට 100ක් නිවැරදිව දැනුම තියෙන්න ඕන. එහෙම නැතුනොත් බූලක්ෂණ සිටියම් වැඩ බෑ. ඔයාලටත් වර්ගඵල හොයනියම විශාල සංකෝචන සිටියම් විවරණ ලියනවා හරියට බැරි ඇයි කියලා චුට්ටක් හිතලා බලන්න. කොච්චර තේරුම් කරන්න හැදුවත් කලාතුරකින් ළමෙක් තමයි පරිමාණය 100ට 100ක් හරියට තේරුම් ගන්න. අමාරුයි ඒක. මම නෑ කියන්නේ. අමාරු. එහෙනම් සමහර වෙලාවට පාරක දිගහුව ඔයාලට ලියා ගන්න බෑ. නේ? අන්න තේරෙනව නේද? එහෙනම් ළමයි බූලක්ෂණ සිටියමක තියෙන ප්‍රධාන අවාසියක් බවට පත් වෙනවා. පරිමාණයේ පිළිබඳ පුළුල් අවබෝධයක් තියෙන්න ඕන බූලක්ෂණ සිටියමක් භාවිතා කරන මනුස්සයාට, තේමා සිටියම් භාවිතා කරන මනුස්සයාට එහෙම තේමා සිටියමේ පරිමාණයේ පිළිබඳ පුළුල් අවබෝධයක් අවශ්‍ය වෙන්නේ. සාමාන්‍ය සිටියම දිහා බලලා අදාළ තොරතුරු ගැන තේරුම් ගන්න පුළුවන් වැඩේ ගොඩ. හරි. ඔන්න වාසි ඔන්නවාසි මේ වෙනකන් ඔයාලා පාඩම් කරේ බූලක්ෂණ සිටියම් වල වාසි කියලා වෙනම ටිකක්, අවාසි කියලා වෙනම ටිකක්, තේමා සිටියම් වල වාසි කියලා වෙනම ටිකක්, අවාසි කියලා වෙනම ටිකක් නම් දැන් මෙතනින් පස්සේ නෝට් එක පාඩම් කරන එක එච්චරම අමාරු කරගන්න එපා. ඔයාලට මම ඕකට අදාළ විස්තරය එවනවා. ඒ නෝට් එක හොඳට දෙපාර තුන් පාරක් කියවලා මතක තියාගන්නවා. එතකොට වාසි ටිකම අවාසි කරන්න පුළුවන්, අවාසි ටිකම වාසි කරන්න පුළුවන්. භාගයක් නෝට් එක පාඩම් කරන ප්‍රමාණය අඩු කරවලා තියෙන්නේ. එහෙමයි පැටවුම්. හරි. ඔන්න GIS GPS පාඩමේ මුල් කොටස ඔයාලට කරා. ඒ කියන්නේ මේ පාඩමේ ඉස්සරෝම අපිට කතා කරන්න තියෙන ප්‍රධාන සිටියම් වර්ග දෙක ගැන අනිවාර්යෙන් භූගෝල විද්‍යාව කරන ළමෙක් ගාව ප්‍රධාන සිටියම් වර්ග දෙක ගැන අවබෝධයක් තියෙන්න ඕන. නැත්නම් හතර විලැජ්ජාවේ බෑනේ ළමයි. භූගෝල විද්‍යාව කරලා තේමා සිටියමක් කියන්නේ මොකද්ද? බූලක්ෂණ සිටියමක් කියන්නේ මොකද්ද කියලා කියන්න බෑනේ. ඔන්න ඒ කොටස ඉවරයි පැටවුනේ. පන්තිය මෙතනින් අදට ඉවර වෙනවා. හරි. ඔයාලට මම සම්පූර්ණ නෝට් එක දානවා. මේක අතින් ලියලා තියෙන නෝට් එකක්. විභාග ප්‍රශ්න වලට ගැලපෙන්න හදපු නෝට් එකක් ඈ. එහෙනම් ඒ සම්පූර්ණ නෝට් එක ඔයාලා අතින් ලියා ගන්න. එතකොට මම මෙතනින් පස්සේ දිගින් දිගටම ඒ නෝට් එක පැහැදිලි කර කර තමයි ඔයාලට GIS GPS පාඩම කරගෙන යන්නේ. හරි. එහෙනම් අදට පන්තිය ඉවරයි. ජය වේවා. බුසරණයි. හෙට හම්බෙමු. ඊයර